ආයුබෝවන්. අද මම ඔබත් එක්ක කතා කරන්න අදහස් කරනවා. ඔබ විසින්ම මේ ජනරජයේ උත්තරීතර බලධරයා වන ඔබ විසින්ම, ඒක තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව නිර්වචනය කරන්නේ, පරමාධිකාරී බලධරයා කියන වචනයෙන් හැඳින්වෙන ඔබ විසින්ම සම්මත කිරීමට යෝජනා කරන නව ජනරජ ව්‍යවස්ථාව ඇයි මේක මේ අවස්ථාවේදී අත්‍යවශ්‍ය වන්නේ, ඒ ගැන ක්‍රමවේදය කොහොමද, හා එය සම්මත කිරීම පිළිබඳව නගන නොයෙකුත් ප්‍රකාශවලට පැහැදිලි පිළිතුරක් දෙන්න තමයි මේක මම ඔබට අද මේ අවස්ථාවේදී අදහස් කරන්නේ. මේ නව ජනරජ ව්‍යවස්ථාවක් ගැන තීරණය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ තියෙන ආනුග්‍රහතාවය යටතේ ඡන්දයට ඉදිරිපත් වීමේ නොහැකියාවක් නිසා නොවේ. එහෙම කළොත් ඒ එන දිනන පුද්ගලයාට කරන්න පුළුවන් කිසිම දෙයක් නැත. ඔහු නිකන් හුදෙක් නාම මාත්‍ර තවත් ජනාධිපතිවරයෙක් පමණයි. දැනට ආනුග්‍රහතාවෙන් ජනාධිපතිවරයාට තියෙන සියලුම වගේ විවිධායක බලතල අවසන්. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දුරකාලයේ අවසන් වුණාට පස්සේ ඒ තියෙන ටිකත් අවසන්. ඒක කිසි වැදගත්කමක් නැහැ. මේ තියෙන අවුරුදු 71 මේ සිදුවිච්ච මහා විනාශය ඒ විදියට ලස්සනට ඉදිරියටත් වෙයි. ඒ කියන්නේ ඒ තනතුරට පත්වන පුද්ගලයාට රටේ ඔබ අපේක්ෂා කරන ඔබේ සිහිනේ ඉෂ්ට කරන්න කොහෙත්ම හැකියාවක් නැහැ. ඒක පැහැදිලිවම දැකලා ඔපමණ ආනුග්‍රහතාවයෙන් පමණක් නොවේ, ඔබේ අයිතිය ක්‍රියාත්මක කිරීමට මේ කරන මහා අපරාධ කාරුවන්ට එරෙහිව අධිකරණයේ ගෙන ඔබ දකින්න ඇති අර කාර් පර්මිට් කේස් එක මොවුන්ට දැඩි අභියෝගයක්. රජයේ බදු මුදල් බිලියන 7ක් අමාත්‍යවරු, ජනාධිපති, මන්ත්‍රීවරු බිලියන 7ක් වංචා කරපු අවස්ථාවේදී අධිකරණයට මේ නඩුව ගෙනිච්චම අධිකරණයේ හැසිරීම දැකලා ඔබේ අධිකරණ බලය පාවා දීම දැකම හරිම පිළිකුල් සහගතයි. එවැනි අවස්ථාවක සිද්ධ වෙනවා පැහැදිලිවම මේ ක්‍රමවේදය වෙනස් කරන්න ඕන කියන එක දකිනවා. ඒක ප්‍රඥාවෙන් දකිනවා. හරියටම ඔබේ අධිකරණ බලය මේ රටේ වංචා කරනවා නම්, ඔබේ ව්‍යවස්ථාදායක බලය, කියන්නේ නීති පැනවීමේ බලය වංචා කරනවා නම්, ඔබේ විධායක බලය පැහැදිලිවම ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලය වංචා කරනවා නම්, ඒක ප්‍රඥාවන්ත ඕන කෙනෙකුට පේනවා. ඔබට කියන්න ඕන මේ තියෙන ක්‍රමවේදයේ ඇත්තරම ලංකාවේ අධිකරණය අසරණයි. ඔවුන්ව පත් කරන්න ව්‍යවස්ථාදායක සභාවේ 10 දෙනෙකුගෙන් සමන්විත සභාවේ 7 දෙනෙක් ඉන්න මන්ත්‍රීවරු. ඒකින්ද ඔබ අපේක්ෂා කරන්න එපා. නිර්භයව එඩිතරව මේ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අධිකරණයක් ලංකාවේ තියෙයි කියලා එක නැහැ. ඒකට හේතු ගොඩක් තියෙනවා. ඔවුන්ට මේක ඉන්නේ දැනට ඉන්න අධිකරණ ඉන්නේ 90%ක්ම ඉන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ආපු රජයේ සේවකයන්. ඒක තමයි ප්‍රධානම හේතුව. ඒවා මේ නව ආනුග්‍රහතාව සම්පාදනය කිරීමේදී හොඳට තේරුම් අරගෙන මින් ඉදිරියට රාජ්‍ය සේවයේ කිසිදු නිලධාරියෙක් අධිකරණයට ගන්න දෙන්නේ නැහැ. ඒක බලන්න විධායකයේ මොනතරම් දරුණු විදිහට ඔබව පාවා දෙනවාද කියනවා නම්, විධායකයේ ප්‍රධානියා කරන කිසිදු අපරාධ වර්ධකට මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කිසිම රටක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක. ඔබ දැක්ක කොරියාවේ ජනාධිපතිනේ අවුරුදු 25කට කොහෙද හිරේ ඇරියා. ඔහු කරන කිසිදු අපරාධයකට අපරාධ නඩුව ගේන්න බැරි රටක් මේක. නමුත් මේ ව්‍යවස්ථාවේ මොකක්ද තියෙන්නේ? මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඔබ සම්පාදනය කරන, ඔබ සම්මත කරන ව්‍යවස්ථාවේ විධායකයේ ප්‍රධානියා ඔබේ විධායක බලය වංචා කළොත්, මොකද ඔහු ගිවිසුමකට එළඹෙනවා. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, රටේ නීතියට එකඟව තමන්ගේ ධූරේ කාර්යකර්තව අවංකව හෘද සාක්ෂියට එකඟව කරන්න. ඔහු මේක වංචා කළොත් නව අධිකරණයේ, මේ යටතේ පත් කරන අධිකරණයේ බලය තියෙන ඔහු කෙලින්ම හිරගෙදරට දාන්න. මේ ලංකාවේ ඉතිහාසයේ වෙච්ච දේවල් නෙමෙයි. ව්‍යවස්ථාදායකය බලන්න
මොකද්ද කියලා බලන්න ඔබ ඔබේ ව්‍යවස්ථාදායක බලය පාවිච්චි කරන පාර්ලිමේන්තුව අද ඔබේ අධිකරණ බලය ගැට ගහගෙන තියෙනවා අධිකරණයට නිදහස දෙන්නේ නැහැ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්න. ආනුග්‍යතාවයේ හතර ඈන්නින් කියනවා. ඔබේ අධිකරණ බලය දැන් තියෙන ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු මගින් පාර්ලිමේන්තු විසින් අධිකරණය මගින් ක්‍රියාත්මක කරනු ලබන්නේ. ඒක වෙන්න බෑ. ඒක නොවිය යුතු දෙයක්. ඔබේ අධිකරණ බලය අධිකරණයේ ඍජුව ක්‍රියාත්මක කිරීමේ බලය තියෙනවා. ඒකත් මේකෙන් සාහිතික කරනවා. ඒ එපමණක් නොවේ. එන්නේ එවිට පමණයි. අධිකරණයට ඉන්න අනතුරුව ඔබ දකී ලංකාවේ ඔක්කොම නීතියේ ආධිපත්‍ය හරියට ස්ථාපිත කළාට පස්සේ කිසිදු අපරාධකාරයෙකුට මේකෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ඒ මුඛ්‍ය පරමාර්ථයෙන් තමයි මේක මේ විදිහට ගෙනාවේ. ඔබ දැක්ක පසුගිය මැතිවරණයේදී ඔබ කණෙන් ඇදලා එළියට දාපු අපේක්ෂකයෝ පාර්ලිමේන්තුව පස්ස දොරෙන් එළ වාඩි වුණා. ඔබ ඒක පිළිගන්නවද රටේ නීතිය විය යුතුයි කියලා? මම ඒක 100%ක් විශ්වාසයි ඔබ ඒක තරයේ පිළිකුලින් හෙලා දකිනවා. ඒව සම්පූර්ණයෙන්ම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී තියෙන රටක ක්‍රියාත්මක විය යුතු දේවල් නෙවෙයි. මේ අඩුපාඩුකම් සියල්ල හදලා සියල්ල හඳුනාගෙන මේ ගේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කරන්නේ මේ රටේ පරම අධිකාරිය වන ඔබ. ඔබේ බලය ක්‍රියාත්මක කරමින් දැන් ඔබට මේ අවස්ථාව වෙනකොට මේක 4.6 කියලා තියෙන්නේ. මේ වෙනකොට තියෙන සංශෝධනයේ අලුත්ම සංශෝධනයේ තව එකම එක සංශෝධනයක් වෙන ඊට පස්සේ අන්තිමට අන්සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔබට ඉදිරිපත් කරනවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ රටේ ප්‍රගතිය අභිවෘද්ධිය සලකා වසර පහකින් ශ්‍රී ලංකාවේ ගමන් මාර්ගයේ සම්පූර්ණයෙන්ම වෙනස් කරලා රට වේගෙන් ඉදිරියට යන වැඩපිළිවෙලක්. මේකේ රාජනායකයාට කිසිදු සහනයක් කිසිදු ආවරණයක් නැහැ වරදකින්. ඒ වගේම මේක සම්මත කිරීමේ ක්‍රමවේදය නැගෙන ප්‍රශ්න ගැන මම ඔබට මින් ඉදිරියට වචන කීපයකින් හඳුන්වා දෙන්නම්. මම ඔබට කිව්වා මේ රටේ මේක හොඳට තේරුම් ගන්න. මේ රටේ බලධරයා පාර්ලිමේන්තුවත් ජනාධිපති ඇති කැබිනට් මණ්ඩලයවත් අධිකරණයක් නොවේ. මේ මොවුන් සියලු දෙනාම ක්‍රියාත්මක කරන්නේ ඔබේ පරම අධිකාරී බලයේ අංග. මොවුන් ඔක්කොම ඔබේ බදුව ඔබ ගෙවන බදු ආදායමෙන් පඩි ලබන සේවකයෝ. මේ සේවකයන් සියලු දෙනාම බැඳී සිටිනවා රටේ නීතියට එකඟව තමන්ගේ ධූරයේ කාර්ය ඉෂ්ට කරන්න. ඔබත් එක්ක ඕන එළඹිලා තියෙනවා ගිවිසුමක්. අපි ඒකට කියනවා විශ්වාසවන්ත භාවය ආරක්ෂා කරමින් තමන්ගේ රස්සාව කරන එක, තමන්ගේ ධූරය. ඒ කියන්නේ doctrine of public trust කියලා කියනවා. ඒ කියන්නේ මහජනතාව තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කරමින් තමන්ගේ සේවය ඉෂ්ට කරන එක. මේ රටේ නැති වුණෙත් ඒක තමයි. එහෙමනම් ඔබට තීරණයක් ගන්න වෙන අවුරුදු 71කට පස්සේ අපි මේ මිනිස්සුත් එක්ක යනවද? අපි මේ මිනිස්සුන්ට බලය දුන්නේ වැඩපිළිවෙලක් හදලා රට දැහැමින් සෙමින් ඉදිරියට ගෙනියන්න. ඒ හදපු වැඩපිළිවෙල තමයි ව්‍යවස්ථාව. ඒක හැදුවේ ඔවුන්ගේ ආරක්ෂාවට. ඒක හදපු වැඩපිළිවෙලින් පස්සේ එදා ඉඳලා මේ දාහකලේ රටේ නිදහසේ මං කොල්ල කාපු එක. දැන් මේ අවස්ථාවේදී ඔබේ සේවකයෝ පස කළා. ඔබව පාවාදීපු සේවකයෝ සියලු දෙනාම පස කළා. ඔබේ නාගානන්ද විමසනවා ඔබේ කැමැත්ත. ජනමතේ විමසනවා ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න කියලා. මොවුන් සියලු දෙනාම ප්‍රතික්ෂේප කරමින් ඔහු ඉදිරිපත් කරන නව ජන රජ ව්‍යවස්ථාව මේ අවස්ථාවේ ගොඩාක් සංශෝධනය වෙලා තියෙනවා. තවත් සංශෝධන රැසක් තියෙනවා. ඒත් එකම ඒ සියල්ලත් එක්කම ඔබට ඉදිරි කරන අවසාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොඳට ඒක ඉතා සැකෙමින් හැම වැදගත් සියලු දෙනාක්ම ඔබට ඉදිරිපත් කරනවා. ඒ පිළිබඳ හොඳට දැනුවත් වෙලා රට මේ මහා කාලකන්ණි ගමන් මග අවසන් කරලා නිසි මගකට ගෙනීම සඳහා ඔබේ අනුමැතිය දෙන්න. ඔබ පාවිච්චි කරන හැම ඡන්දයක්ම සැලකෙන්නේ ඒක පැහැදිලිව ඉල්ලනවා. ගිවිසුමක් තියෙනවා. ඔබත් සමග ගිවිසුමකට එළඹෙනවා.
වෙන අයගේන ප්‍රතිපත්ති ප්‍රකාශ වගේ නෙවෙයි. ඔබත් එක්ක තියෙනවා ඔබට ගියුසුමකට එළඹෙන ඔබෙන් ඉල්ලනවා ඔබේ ඡන්දය. ඔබේ ඡන්දය ප්‍රකාශ කරපුවාම මේ දේ ක්‍රියාත්මක කරන්න ඔහු ගිවිස ගන්නවා. ඒ කියන්නේ මේන් මේ ගිවිසුම කඩකොළොත් ඔබට නාගන්න ද අධිකරණයට ගෙනියන්න පුළුවන් විදිහට ඒක තියෙනවා විශේෂ ගිවිසුම ප්‍රකාශිතව සඳහන් වෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශය. මේක ලංකාවේ ඉතිහාසයේ කවදාවත් නොවිච්ච දෙයක්. ඔබට හඳ දෙන්නම් ඉර දෙන්නම් කියලා ආපු මිනිස්සු කවදාවත් කරපු නැති දෙයක් මේ ඔබට ඉදිරිපත් කරන්නේ. ඔහු ඔබට දෙන සහතිකයේ 100%ක්ම ආරක්ෂා කරන ලෙස ඔබට ඔහු සහතික වෙනවා. මේක කවුරුත් කළේ නැහැ. ඊළඟට බලන්න මේක කොහොමද මේ ක්‍රමවේදයෙන් නීත්‍යානුකූල වෙන්නේ කියලා. රටේ මම ඔබට කිව්වා පරම අධිකාරිය වෙන ඔබව ප්‍රශ්න කරන්න කිසිදු බලධරයක් නැත කියලා. ඔබේ තීන්දුව ප්‍රශ්න කිරීම සඳහා උඩින් දෙවියන් වහන්සේ කෙනෙක් නැහැ. මේ රටේ කේවා තීරණය කරන්නේ නීතිය වන්නේ ඔබේ බලය ක්‍රියාත්මක කරමින් පාර්ලිමේන්තුව සම්මත කරපු නීතිය මිසක් වෙන කිසිවක් නොවේ. මේ සියලු දේනාම ක්‍රියාත්මක කරන සෑම දෙයක්ම ඔබේ බලයට යටත්. ඒ කියන්නේ පරම අධිකාරිය වන මේ රටේ මහජනතාවගේ ඒ බලයට යටත්. ඒට පටහැනි ඕනම දෙයක් අභියෝග කිරීමේ බලධරයා ඔබ. ඔබ මේ සම්මත කරපු ක්ෂණයකින් ජනාධිපති නිලයට පත්වන ධූරයට පත්වන නාගානන්දේ අත්සන් කරපු ක්ෂණයකින් රටේ උත්තරීතර නීතිය බවට පත්වන්නේ එය. එන්නේ ඒකයි ඔබට පැහැදිලිව කිව්වේ මේ අවස්ථාවේදී ඔබට ඉදිරිපත් කරන්නේ හුදෙක් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොව රටේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම අගමුල වෙනස් කරන වැඩපිළිවෙලක්. ඔහු හුදෙක් තවත් ජනාධිපති අපේක්ෂකයෙක් නොවේ. ඔහු වෙන්නේ මේ වෙච්ච මේ මහා ඛේදවාචකෙන් ඔබේ මාතෘභූමිය එක තැනකට ගේනල්ලා එක රටක් එක දයක් එක නීතියක් ගරු කරමින් මාතෘභූමිය වේගයෙන් ඉදිරියට ගෙන යන ඔය තියෙන පුද්ගල නීති ඔක්කොම අවසන් වෙනවා. දැන් කියන අනුක්‍රම අත්තාවේ තියෙනවා ඒ ඔක්කොම තවදුරටත් ක්‍රියාත්මක වෙනවා උත්තරීතර නීති අනුක්‍රම ව්‍යවස්ථාව උවද. නමුත් ඔබ මේ සම්මත කරපු හැටි කිසි කෙනෙකුට මින් ඉදිරියට පුද්ගලික නීති එකක්වත් මෙරටේ ක්‍රියාත්මක වන්නේ ඒ වගේ ආවරණය ලබන්න බෑ. ඒ වගේම දැන් හුඟක් අය ළඟන ප්‍රශ්නයක් තමයි දැනට තියෙන ව්‍යවස්ථාව ප්‍රකාර 3/2 ඕන ජනමත විචාරණයක් ඕන. එහෙම නැතුව සම්මත කරන්න බෑ කියලා. මේ දේ මෙහෙම හොඳට අවධානය කරගන්න. මේ ගේන ව්‍යවස්ථාව ඔබට ඉදිරිපත් කරන්නේ තියෙන අනුග්‍රහතාව චේතනාන්විතව ප්‍රතික්ෂේප කළා. මම ඔබට කිව්වා ඔබයි මේ තීරණය ගන්නෙ. මේ ක්‍රමවේදයේදී තියෙන අනුග්‍රහතාවයේ ප්‍රතිපාදන එකක්වත් අනුගමනය කරන්නේ නැහැ. ඔබේ බලධාරී ඒ තියෙන ඔබේ නීති සම්මත කිරීමේ ඔබේ බලය අනුග්‍රහතාව 4 අයන්න. ඔබේ බලය ඔබ ඍජුවම මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව පසකලා ඔබ ක්‍රියාත්මක කරලා මේ කරන සම්මත කරන ආණුක්‍රම අවස්ථාවට පවතින ආණුක්‍රම අවස්ථාවේ කිසිදු ප්‍රතිපාදනයක් අදාළ වන්නේ නැහැ. මම ඔබට නැවත කියනවා ඔබ සම්මත කරන ආණුක්‍රම අවස්ථාව සම්මත කරපු ෂණයකින් එය නව ජනාධිපතිවරයාගේ අස්සනින් රටේ උත්තරීතර නීතිය බවට පත් වූ ක්ෂණයකින් එය රටේ උත්තරීතර නීතිය බවට පත්වන අතර දැනට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ප්‍රතිපාදනයක් නව නීතිය සම්මත කිරීමේදී අදාළ වන්නේ නැහැ. ඒට හේතුව මේ සම්මත කරන්නේ ඉහළින්ම සිටින පරම අධිකාරිය වන මහජනතාව මිසක් පාර්ලිමේන්තුවවත් ජනාධිපතිවරයාත් අධිකරණයටවත් මේකට කිසිදු ආකාරයකින් බලපෑමක් කරන්න නෛතික අයිතියක් නැහැ. මම නැවත කියනවා ඔබට මේ නොයෙකුත් ප්‍රශ්න අහන නිසා මම මේ පැහැදිලි කරන්නේ මේ ගේන වැඩපිළිවෙල හුදෙක් මම කියවා ડોක්ටරින් ඔෆ් නෙසෙසිටි වෙන කරන්න දෙයක් නැහැ අපිට. අවුරුදු 40 ගාණක් මේ ව්‍යවස්ථාව යටතේ අපි හිර වෙලා හිටියා. 3/2 ගන්න බෑ නව ව්‍යවස්ථාව යටතේ කාටවත්. එහෙනම් අපිට යන්න වෙනවා වෙන මොකක් හරි ක්‍රමවේදයකට මාතෘභූමිය මොන්ගෙන් ගලවා ගැනීමට. මොන්ට වෙන ක්‍රමයක් නැහැ. ජීවිතේ වෙලා තියෙන්නේ මේක තමයි වෘත්තිය වෙලා තියෙන්නේ මේ අපරාධකාරීන්ට. ඒක වෙනස් කරන්න ඕන. දේශපාලනයට අවශ්‍ය ගන්නේ මාතෘභූමිය ගැන සිතලා මේ ජනතාව මේ පත් වෙලා තියෙන දුක දැකලා මෙරට ගොඩ ගන්න එන
ඒ වෙනුවෙන් කැපවිච්චය මිසක් වෘත්තියක් වශයෙන් දේශපාලනයට එන අය නොවේ. අපි පස්සේ මේකේ අන්තර්ගතය ගැන වෙන වෙනම කතා කරමු. බොහොම ස්තුතියි.